946 ඉඳලා මං ගුවන්විදුලියේ වැඩ කරනවා. එතකොට ඒ කාලේදී තිබුණේ අර ගුවන්විදුලියේ ඒවකට තිබුණේ කොටාර වඩේකේ කාමර දෙකක් තිබුණා. ඔය කාමර දෙක ඇතුලේ තමයි ශිල්පීන්, එතකොට වාදක මණ්ඩලය, එතකොට ප්‍රකාශකයා හැම දෙයක්ම තිබුණේ ඒ කාමරය ඇතුලේ. ඉතින් ඔය වෙලාවට බැලලාත් ඔය අහස යාත්‍රාකාරිය ගියොත් එහෙම අපේ වැඩසටහන අරගත් වෙනවා මේක ඇතුලට එහෙම තත්ත්වයක් තිබුණේ. එතකොට ඒ කාලේ තිබුණු ලොකුම අපහසුව මේකයි. වාදක මණ්ඩලයක් තිබුණේ නැහැ. වාදක මණ්ඩලේ අපි හැගෙන යන්න ඕනේ. ඒ ලොකු ප්‍රශ්නයක් මේකට උමනා කරන වයලට කියන්නේ වයලින් කාර්යයක් ඒතොර ගිටාර් කාර්යයක් තබ්ලා කාර්යයක් ගන්න ගියාම ඉතින් ඒගොල්ලන් ගියවල වලට ගිහින් ඉතින් ඒගොල්ලන් ඇදගෙන වගේ මෙතෙන්ට එන්න ඕනේ. එන් සමහරලාට අපිත් කොහොම හරි ඒ දවසවල මේ වැඩසටහන් කරනකොට 8 දෙනෙක් 10 දෙනෙක් වගේ ඇතුව කලා වාදකින්. ඉතින් මට ඒ කාලේ ලැබුණා ඉහළම ගණන රුපියල් 90ක්. හැම දෙයකටම ඒ රුපියල් 90ෙන් මම ශිල්පියෙකුගෙන් කීයක් ගන්නවනේ ඒකටත් මං ගෙවන්න ඕනේ. ඈ යටි ගන්න ඕනේ. එතකොට වාදක මණ්ඩලයේ ඔක්කොන්ටමත් මං ගෙවන්න ඕනේ. ඈ ඇත්ත වශයෙන් කියනවා ඒ කාලේ මට කිසි දෙයක් නැහැ ප්‍රෝග්‍රෑම් එකේ. මයි තාම ගරු කරන කුමාරතුංග මහත්මයාට. කුමාරතුංග මහත්මයා මා ආශ්‍රය කරලා නැහැ. මං දවස් හතක් කතා කරලා තියෙනවා එපමණයි. නමුත් මේ මහත්මයාගේ පොත් කියෙව්වහම මට පුදුමාකාර හැඟීමක් ආවා. ඒ කියන්නේ ගී හැම දෙයක්ම ලියලා තියෙන්නේ හැම පිටින් ඇතුළු කියන්නේ හදවතෙන් ලියලා තියෙන්නේ. ඉතින් ඒක දැක්කහම මම හැම පිටින්ම ඇදී ගියා කුමාරතුංග මහත්මයාට. ඉතින් මම එතෙක් කියන්නේ කුමාරතුංග මහත්මයාගේ පොත්වලට වැඩිලා තිකමක් දැක්කුවේ නැහැ. නමුත් මේ අර ඔය ගී දැක්කහම මම කල්පනා කළා මේක තමයි අපට උමනා කරන මේ වෙලාවට උමනා කරන මඟ කියලා මම ඒ ඔස්සේ ගියා. ඉතින් කුමාරතුංග මහත්මයාගේ ඔය හෙළරණ ගීය එතකොට ඔය ඉදිරියට මෙව් ඔය වගේ ගී කියනවනේ ඔය හැම එකක් ඒකටම තනු දාලා ඉවරලා ඉතින් මගේ වැඩ කොටහ ආරම්භ කළා. එයින් පස්සේ කරපු හරියත් මම පුළුවන් තරම් උත්සාහ කළා ඒ මාර්ගයම අරගෙන යන්න. මම හිතන්නේ ඒ ගීවට ලොකු තැනක් ලැබුණයි කියලායි. ඒ කාලේ ඉඳලම දැන් පමණක් නෙවෙයි ඒ ඔළුවේ පීලා වගේ ගියේ ආවියා මේ දැනට අවුරුදු 25ක තියෙතනේ ඔක්කොම ආවේ ලංකා ගියත් එහෙමයි. ඔය හැම ගීයක්ම මම හිතන්නේ මිනිසුන් තා ආදරෙන් පිළිගත්තා. දැන් තැටි ගත කරන ගී එකත් ඒ කාලේ තැටි ගත කරපු ගී වලත් ලොකු පරතරයක් තියෙනවා. ප්‍රධාන හේතුව මේකයි. ඒ කාලේ ඔය ටේප් රෙකෝඩර්ස් කියන යාති තිබුණේ නැහැ. ඒතකොට අපිට තිබුණේ තැටිය තියෙනවා එක පාටම තැටියට කපන්නේ. අපි ගහන්නේ තැටිය. එහෙම තත්ත්වයක්. ආයත මේ කියන්නේ දෙසරයක් කරන්න බෑ. දැන් නම් අපිට පුළුවන් ටේප් එක වෙනනම් 10000ක් හරි කරලා හොඳම එක ගන්න. ඉස්සර කළා නම් එච්චරයි. නමුත් මට කියන්න ආරම්භරේ මම කවදාවත් ඇටියක් නරක් කළේ නැහැ. ඒ කාලේ අපිට කරන්න පුළුවන් දේ කළා. ඉතින් මම හිතන්නේ අපිට ආපහු යන්න පුළුවන් කියලා. දැන් අපි එක්තරා තැනකට දැන් ඉති ඉන්නවා. ඒතර ලෝකේ ගමන් කරනවනේ මේ. දැන් ඉන්නවා ඒ හරිය කරන්න වෙනම කට්ටියක්. ඒගොල්ලන්ගේ යුගය දැන් ඇවිත් තියෙන්නේ. ඒ තැනට මට කවදාවත් නැවත එන්න හම්බෙන්නේ නැහැ. මම ඒ කාලේ පැනලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි ඒ කාලේ ඒ මේ රටේ තිබුණු කටුවකුල් එලි කරලා පාරවල් දාලා ඔක්කොම වුණා කරන පරිසරය සකස් කරලා තියෙන්නේ. අපි මොකද දුක් ඉන්නේ ඒකට. ඉතින් දැන් තියෙන්නේ මේ ඉන්න ශිල්පීන් පුළුවන් තරම් උත්සාහයෙන් මෙතන ඉඳලා ඒ හරිය හොඳ ආකාර කරගෙන යන්න.
ඇසෙන සුනිල් ශාන්ත ගීතාවලියේ සුනිල් නොගේ වූ තනුව පමණක් සැපය වූ එකම ගීතයයි ඔබේ රසවින්දේ කුරුළු පරාදීසේ මේ ගීතය ගායනා කළේ අපේ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පී අයිවර් ඩෙනිස් එතුමාට තමයි මෙතෙක් සුනිල් ශාන්තයන්ගේ ගී ගයන්නට වරම් ලැබී තිබුණේ අද විශේෂ දවසක් අද දවසේදී සුනිල් ශාන්තයන් ගී ගයන්නට තවත් ප්‍රවීණයන් රැසකට අවසර ලබා දෙන්නට ඔහුගේ දයාබර බිරිඳ සහ දුව දරුවන් සැදී පැහැදී සිටින දවසක් හැටියට හඳුන්වන්නට කරන්න මෙය සුවිශේෂී කාරණාවක් එම ගායන ශිල්පීන් සේම සහෘද අපගේ දුලද වාසනාවක් ලෙසයි අපි මේ උත්තම දායකත්වය සලකනු ලබන්නේ මේ වේදිකා මණ්ඩපයෙන් ඔබට ගොස් සුවහසක් රසික ජනතාව අතරට මේ ගී සජීවව රැගෙන යාමේ වරම ලැබුවේ ශ්‍රී ලංකාවේ 30 වසරක රූපවාහිනී අභිමානය රූපවාහිනී බහගෙදර ස්වාධීන රූපවාහිනිය එසේම සැබෑ ශ්‍රී ලාංකීය හඬ ලක්හඬ ගුවන්විදුලිය වගේ අපි ඉතාම ගෞරවයෙන් මේ මොහොතේ ආඩම්බරයෙන් සිහිපත් කරනවා ඒ ප්‍රාර්ශයෙන් යුතුව ඒ අභිමානයෙන් යුතුව මේ මොහොතේ ගෞරවනීය කාර්යයකට සැරසෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ සුනිල් ශාන්තයන්ගේ ගී අයාලේ යන්නට නොදී සුරක්ෂිත කිරීම ජාතික වගකීමක්සේ සැලසූ ඒ වගකීම නිසාම ඒ ගී අදට සුරකිව පැවතින ඒ උත්තමාවි වෙනුවෙන් අපි හරසර පුදන්නට සූදානම් වෙන මොහොත මේ මහා පුණ්‍ය කර්මයක් සුනිල් ශාන්තයන්ගේ ගී මේ පුබුණ කලක් ආරක්ෂා කර තබා ගැනීම මේ හරසර පුදන්නට ඒ වෙනුවෙන් ලියවුණු හේතු පාඨ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ලක්හඬ ස්වාධීන රූපවාහිනී ගරු සභාපති දුරන්දර අණ්ඩ ශ්‍රීවර්ධන මැතිතුමාණන් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යංශ ගරු ලේකම් ඒ දිසානායක මැතිතුමාණන් එම ජාතික වගකීම ඉෂ්ට කරනු ඇති එතුමන්ට සහාය වන්නට සුනිලුන්ට ලෙන්ගතු සුනිලු නිර්මාණෙහි කැපගරු දායකයවන අයිව ඩෙනිස් ගායන වේදියානු ඒ සමගින් එකතු වෙමි. ඇය වෙනුවෙන් හේතු පාඨ කියන්නට මට මොහොතක් අවසර දෙන්න. දේශීයත්වය හිනිපෙත්තේලා සලකමින් අදීත අභීත සංගීත සම්ප්‍රදායක සුළුමුළු සොයා යන්නට වෙහෙසි ගේ පද රචනෙන් තනු නිර්මාණෙන්
සංගීත සංයෝජනයෙන් සහ මధుර ගායනයෙන් දශක ගණනාවක් පුරා ගෞරවනීය මෙහෙවරක නිරත වූ යුග පුරුෂයෙකුට බිරිඳව ඔහුගේ සැපයීමෙන්ම ඔහුගේ දුකේදීද අනලස්ව කටයුතු කරමින් ඔහුගේ ඇවෑමෙන් සියලු නිර්මාණ සුරක්ෂිත කරගනිමින්ද වැඩදායක දූපුතුන් තනා සමාජයට මුදා හරිමින්ද ඉටු කරන ලද උතුංග කාර්යභාරය අභිමානයෙන් සිහිපත් කරමින් සමස්ත රසික ප්‍රජාවගේ ගෞරව ප්‍රසාද ප්‍රණාමය ලබන්නේ ලීලා සුනිල් ශාන්ත මැතිණියයි. සාන්තයන්ගේ ගීත 32ක් ඇතුළත් කොට නිරුත් කෙරෙන සංයුක්ත කැටිය ආශ්‍රී ශ්‍රී ලංකා 1 සහ ආශ්‍රී ශ්‍රී ලංකා 2 මේ මොහොතේ ප්‍රදානය කරනු ඇත. සුනිල් සරසිරි ප්‍රසංගය වෙනුවෙන් ශාස්ත්‍රීය ලිපි සාහිත්‍යය ඉදිරිපත් කරන සුනිල් සරසිරි සර සමරු කලාපයේද මේ මොහොතේ පිළිගෙන කරන බව අපි සඳහන් කරන්න ඕනේ. එසේම ගෙග්‍රී ප්‍රනාන්දු සහ ඇල්බර්ට් නෙල්සන් සංස්කරණය කළ ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ශාස්ත්‍රීය සංගායය එළඹර සුනිල සඳ මේ මොහොතේ ඇයට තිළිණ කරන අවස්ථාව. පුරා පිරියා පතුරා යන්නේ
සුනිල් සාන්තයන් ගායනා කරන ලද ගී අපිට මෙතරම් මතක හිටියේයි. සිංහල ගීත වංශ කතාවේ හෙළ ඌරුවක් ඇති කිරීම උදෙසා සුනිල් සාන්තයන්ගත් උත්සාහය කොතරම්ද. හින්දුස්ථානි සංගීතයේද එවකට හින්දුස්ථානි රාගධාරී සංගීතයේද නතු වී තිබුණු සිංහල ගීතය ඉන් මුදවා ගනිමින් සරල සුමග ශෛලියක් ඔස්සේ ජනශ්‍රුතියේ අපි ආන කියන රිද්මයන් ඊට එකතු කරමින් ගායනාවන් මුල්වරට ඉතිහාසය ඉක්ුත් කරේ සුනිල් සාන්තයන්. සුනිල්ගේ ගීවල සුවිශේෂී බව වන්නේ ඒ ගී බහුතරයක් දෙනෙකුට ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක පහසුවෙන් ගායනා කළ හැකි වීම. සුබදාමේ අසිරිය මනාව පිළිඹුණ අයුරින් ගීපද ලියා සරල තනුවක් ඊට උපයෝගී කරගෙන මනාව මధుර හඬකින් ඔහු එවකට මේ ගී ගායනා කළා. අපි මීළඟට ගායනා කරන්න ඇරයුම් කරන ගීය විශාරද නන්දාමාලියගේ හඬින් ගැහෙන්නේ. එදා මෙදාතුර කී දෙනෙක් නම් නන්දාමාලිනිය ගායනට සූදානම් වෙන මේ ගීතය තමන්ගේ ජීවිත කාලය තුළ කීවරක් මුමුණන් නැද්ද ගායනා කරන්නට ඇත්ද? අද විශාර නන්දාමාලිනිය සමගින් අත්වල් වාද්‍ය වෘන්දය මේ ගීය ගායනා විට ඔබත් නොදැනුවත්වම මේ ගීතය ගායනා කරාවි. Thank you.
දසුන් මතුයේ පුද දෙමි බාලලියේ ආ පුද දෙමි බාලලියේ මේ හෝ පළුවනේ හාමිනි කිරුලක් නෙලයි කුමටද ඔබ නැතිවි ඔබගේ පැල්පත රජය කිමාහට යමු එහි මනමාලි මාලා වැලඳ මගේ
Ganga,
mal nila malaya gotala magi komala sonduri ලෙස සිංහල ගීතයේ ස්පර්ශ කලේද හින්දුස්ථානි සංගීතයේ අභිභව හෙළගී මියසිය වපුරන්නට සුනිල් සාන්තයට හැකි වූයේ කෙසේද ඔහු යන ගමනට එල්ල වූ බාධා මොනවාද මේවා සහෘද සභාවට අවසන අවස්ථාවට අපි යන්නට සූදානම් වෙන්නේ සුනිල් සාන්ත ප්‍රතිභා ප්‍රභව කිරාමෙන් බැලීමට සුදුසුකම් ලද ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආර්යරත්නේනි ඇරයුම ඔබටයි මුදල් දීලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන සුනිල් ශාන්තයන්ගේ මියුරු ගීතාවලියට සවන් දෙන්න ඔබට දේශනයක් අහන්න සිද්ධ කරන එක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත අමරදේව යන තුන් දෙනා අපේ සංගීතයේ පෙර පිනකට මෙරට පහළනුවන්ට අද අපට අපේ සංගීතයක් කියදයක් නැහැ. තිබෙන්නේ හින්දි දෙමළ ඉංග්‍රීසි අනුකාරක කොපි සංගීතයක් විතරයි. මේ තිදෙනාට මෙරට පහ මේ තිදෙනාම මෙරට පහළ වෙන්නේ මුළු රටම අනුකාරක සංගීතයෙන් කොපි සංගීතයෙන් වෙලි පැටලී තිබෙන යුගයකයි. ආනන්ද සමරකෝන් ප්‍රථම වරට ස්වතන්ත්‍ර ගී තනු රචනා කලාව ස්වභාවිත සංගීත කලාව ආරම්භ කරනවා සුනිල් ශාන්තයන් මේ ස්වතන්ත්‍ර ගී තනු රචනා කලාව ස්වභාවිත සංගීත කලාව අතිශය ජනප්‍රිය පොදු ජන රසවින්දන මාධ්‍යයක් බවට පත් කරනවා අමරදේවයන් මේ ස්වභාවිත සංගීතය මෙරට ස්ථාපිත කරනවා ප්‍රේමසිරි කේමදාසලාගේ පටන් මේ රෝහණ වීරසිංහලා දක්වා අපේ රටේ පහළ වූ සියලු ප්‍රබුද්ධ සංගීතඥයන් රන් අස්වනු නෙලාගන්නේ මේ තුන් කට්ටුව සමරකෝන් සුනිල් ශාන්ත අමරදේව යන තුන් කට්ටුව වල්ගස් උදුරා ලියදි කපා වතුර බැඳ සීසා නිසි පරිදි බිම සකස් කර වැපරූ බීජවලින් ඒ නිසා හොඳ සිංහල සින්දුවක් හදන හැම සංගීතඥයෙක්ම හොඳ සිංහල සින්දුවක් ලියන හැම රචකයෙක්ම හොඳ සිංහල සින්දුවක් ගයන හැම ගායක ගායිකාවක්ම හොඳ සිංහල සින්දුවක් රසවිඳින හැම රසික රසිකාවක්ම මේ තුන් කට්ටුවට සදා ණයගැති තවත් වැදගත් කාරණාවක් කිව යුතුයි එනම් මේ තුන් දෙනා එකම සංගීත මාර්ගයක ගමන් නොකිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන්ගේ සංගීතය විවිධත්වයෙන් විචිත්‍ර වූවක් 915 අප්‍රේල් 14 වෙනිදා ජා ඇල පමුණුගමදී උපන් බද්ද ලියනගේ දොන් ජෝසෙෆ් ජෝන් සංගීත ලෝකයට එන විට මේ පරංගි නම වෙනස් කරලා වෙනස් කරනවා සුනිල් සාන්ත සුනිල් සංගීතය ගෙන ගන්නේ රවීන්ද්‍රනාත් තාගෝරතුමාගේ ශාන්තිනිකේතනයෙන් සහ ලක්නෞවි භාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් භාත්කණ්ඩෙන් ඔහු
වාද්‍ය විශාරද උපාධිය ලබන්නේ ප්‍රථම පන්ති සාමාර්ථයකුත් එක්ක. එහෙත් ඔහු අපේ රට පිළිගන්නේ ඒ ප්‍රථම පන්ති සාමාර්ථයලත් සිතාර වාදකයා හැටියට නොව ගී තනු රචකයෙක් සහ ගායකයෙක් හැටියටයි. සුනිල් ශාන්තයන් තමයි ගුවන් විදුලියෙන් බිහි වූ ප්‍රථම සුපිරි තරුව. 1946 ලංකා ගුවන් විදුලිය ප්‍රථම වරට ගුවන් විදුලි ගීත ඇටියක් නිෂ්පාදනය කරනවා. ඒ සඳහා තෝරාගන්නේ සුනිල්ම පදමාලාව ලියා සුනිල්ම ගීත නිර්මාණය කළ සුනිල්ම ගැයූ ගීය ඕලු පිපිලා වෙලලෙල දෙනවා. මේ ගීතයේ එක රැයින් ජනප්‍රිය වෙනවා. එතැන් පටන් සුනිල්ම නිර්මාණය කළ හැම ගීයක්ම එක රැයින් ජනප්‍රිය වෙනවා. ඒ ගීත එක්ක තරඟ කරන්නට බැරුව හින්දි දෙමළ අනුකාරක ගීත පසුබහිනවා. 46-56 දශකයේ තුල ගුවන් විදුලියේ ජනප්‍රියම ගායකයා බවට පත්වන්නේ සුනිල් ශාන්ත. සුනිල් ශාන්තයන් ගැයුවේ කවි රසින් පිරිපුන් සරල සුගම නිවැරදි පදමාලා. ඕලු පිපිලා දියගොඩ සමතන කිරිතිරේ හෝගා රැල්ලනගේ බෝවිටියාදම් පලුකම් වාරේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ වගේ ගීත සුනිලුන්ම රචනා කරගත්තා. ලංකා ලංකා පෙම්බර ලංකා දකුණ නැගෙනහිර බටහිර උතුරද තෙල්ගාලා හිස පීරන් නෑනු එම්බා ගංගා වලාකුලින් බැස වගේ ගීත හරිසෙන් අහුබුදුවන් ලවා රචනා කරගත්ත එතුමා මේ ප්‍රේක්ෂාගාරයේ දැන් සිටිනවා. ආදර නදියේ කෝකිලයන්ගේ කෝකිල නාදේ මීකත නලවාලා මෙවන් පිටිසරේ මේ ඕපලු වනේ වගේ ගීත හිබ දිසානායකන් ලවා රචනා කරගත්තා. සමහර ගීත කලින් සුනිලුන්ගේ හනින්ම ඔබට ඇහුනා වාගේම කුමාරතුංගයන්ගේ පොත්වලින් ගත්තා. රැපියල් තෙන්නකෝන් කවියාගේ පොත්වලින් ගත්තා. මේ ගීත මාලාවෙන් වැඩි හරියක් ප්‍රේම ගීත, දෙවනුව දේශාභිමානී ගීත. මේ සියලු ගීත මිනිමුතු වගේ. ඒත් ඒ මිනිමුතු ඇත්තේ ස්වල්පයයි. ඔහුගේ 66 වසරක ජීවිත කාලය තුළ ඔහු ගීත 200ක්වත් ගායනා කර නැහැ. ඒ වාගේම ලංකා ගුවන් විදුලියේ හැරෙන්න වෙනත් කිසිම විද්‍යුත් නාලිකාවක සුනිලුන්ගේ ගී නැත්තේ ඔහු එකම එක EP තැටියකට හැරෙන්න කිසිදු වෙළඳ තැටියකට ප්‍රතිපත්තියක් හැටියට ගීත ගයා නැති නිසායි. අද බටහිර සංගීතයේ නුමුසු ගීයක් බිහි නොවන තරමයි. මේක නරක ප්‍රවණතාවක් නෙවෙයි. බටහිර හැම දෙයක්ම නරක දේ නෙවෙයි. සංගීතයත් ඒ වගේ. බටහිර සංගීත ශිල්ප ක්‍රම නිසා සිංහල ගීතය විසිතුරු වුණා, ලස්සන වුණා. අද බටහිර සංගීතයේ සිංහල ගීයට මුසු කරන බොහෝ දෙනා දන්නේ නැතුව ඇති සිංහල ගීයට බටහිර සංගීතය සංගීත ශිල්පීය උපක්‍රම මුසු කළ ප්‍රථම තැනැත්තා සුනිල් ශාන්තයන් බව. උත්තර භාරතීය සංගීතය ප්‍රගුණ කළත් සුනිලුන්ගේ ගායන ශෛලියේ තිබෙන්නේ බටහිර සංගීත ආර. ඒ විතරක් නෙමෙයි, සිංහල ගීයට කනක් ඇර සවන් නොදුන් මේ රටේ කළු සුද්දන් අතරට සිංහල ගීතය අරංගේ සුනිල් ශාන්ත. සුනිල් ශාන්තයන් මේ කළු සුද්දන් වෙනුවෙන් සිය ගීත ස්ටාෆ් නොටේෂන් සිස්ටම්, එහෙම නැත්නම් රේඛා මණ්ඩල ප්‍රස්ථාර ක්‍රමය, එහෙමත් නැත්නම් බටහිර සංගීත ස්වරලිපි අනුව ලියා මුද්‍රණය කෙරෙව්වා. සුනිලු නිර්මාණය කළ ගීතවල තවත් විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ තමයි මීට ඉහතින් මෙහි කියවුණු හැටියට සමූහ ගායනයට උචිත පරිදි ඒ ස්වර සංවිධානය කර තිබීම. ඒ නිසා සුනිල් ශාන්තයන්ගේ ගීතයක් නොගැයෙන විනෝද චාරිකාවක් අදටත් හොයාගන්නට නැහැ. එක පැත්තකින් සිංහල ගීයට බටහිර ආර මුසු කළ සුනිල් ශාන්තයන් අනිත් පැත්තෙන් බටහිර සංගීතයෙන් හෝ ඉන්දියානු සංගීතයෙන් ගීතයේ සිංහල ලකුණ මැකී යනවා දකින්ට තරයේ විරුද්ධ වුණා. කුමාරතුංග මුනිදාස පඬිවරයා 40 දශකයේදී ඉදිරිපත් කළ සිංහල සංගීත සංකල්පයට අනුගත වූ සුනිලුන් දේශීය සංගීතයක් ගැන නිරන්තරයෙන් කතා බහ කළා. ඒ කාලේ ලංකා ගුවන් විදුලියේ සිංහල ගායන ශිල්පීන් ඔඩිෂන් කරන්න, එහෙම නැත්නම් හඬ පරීක්ෂා කරන්න සංගීතඥයන් ගෙන්වුවේ ඉන්දියාවෙන්. සිංහල ගායක ගායිකාවන්ගේ කටහඬවල් පරීක්ෂා කරන්න ඉන්දියානුවකට නොහැකි යන මතයේ තරයේ පිහිටා සිටි සුනිල් ශාන්තයන් 1952
ශිල්පීන් වර්ග කරන්නට ආ තමන්ගේම ගුරුවරයා වන මහාචාර්ය රතන් ජංකර්ගේ ඔඩිෂන් එක හඬ පරීක්ෂණය ප්‍රතික්ෂේප කළා. එතෙන් පටන් ගුවන් විදුලිය ඔහුට තහනම් ප්‍රදේශයක් වුණා. මේ ගාන්ධර්වයා පුරා 13 අවුරුද්දක් ගුවන් විදුලියෙන් ඈත් වී සිටියා. සැබෑ සුනිල් ශාන්ත චරිතය අපට හමුවන්නේ මේ කාලය තුලයි. ඔහු තමන්ගේ ගුවන් විදුලි තහනම ඉවත් කරවා ගන්නට මැති ඇමතුවරුන් පස්සේ වැඳි වැටමින් කන් කෙඳිරි ගෑවේ නැහැ. ගුවන් විදුලි බලධාරීන්ට කොන්ද නැමුවේ නැහැ. තම මතය ඉල්ලා අස්කරගත්තෙත් නැහැ. ආණ්ඩුවේ ගුවන් විදුලියට පමණක් සෙන්දු කීමේ ප්‍රතිපත්තියක පීඩා සිටි ඔහු තමා අවට ගැවසුණු ග්‍රැමෆෝන් තැටි ව්‍යාපාරිකයන්ට සිය කටහඬ විකුණුවෙත් නැහැ. ඔහු අදීනව අභීතව ජීවිතයට මුණ දුන්නා. ඔහු පන්නිපිටියේ ජයසේකර සෙනවිරත්න මුදියන්සලාගේ මේරි ජොසෆින් බර්නදෙත් ලීලාවති ගුරු මෙනවිය සමග විවාහ වුණා. විවාහ මගුලට සිටියේ සාක්කයට අසංකල් දෙදෙනා විතරයි. ඔවුන් දෙපොලට සුනිල් ශාන්ත, ලංකා ශාන්ත, ජගත් ශාන්ත, කලා ශාන්ත යන දරුවන් ලැබුණා. ඔහු ඒ දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඔවුන් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් බවට පත් කළා. ඒ සින්දු කියලා හරි හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි. ගුවන් විදුලියෙන් නෙරපාහැරියාට පසු තැනින් තැන කුලී ගෙවල් වල ලගිමින් ගොවිතැන් කරමින් තමා ළඟ තිබුණු බොක්ස් කැමරා එකෙන් පින්තූර ගෙන රාමු කර රුපියල් 10 ගණනේ විකුණමින් රේඩියෝ යන්ත්‍ර, පෙට්‍රෝල් මැක්ස් ලාම්පු, යතුරු ලියන රෙපෑර් කරමින්, රෙදි වෙළඳාම් කරමින් සහ අන්තිමට කරවල විකුණමින් වරින් වර නිවෙස් වලින් එළියට ඇද දැමුණු සුනිල් ශාන්ත නැමැති කුලී නිවැසියා අන්තිමට නතර වී සිටියේ මහරගේ ඇග්නස් පෙරේරා මැතිනිය පරිත්‍යාග කළ හිස් කුකුල් කොටුවක. මේ සියලු දුක්ඛම් කටළු ඔහු සිය දරු පවුල සමග විඳ දරා ගත්තා විනා කිසිදු බලධාරියෙක් ඉදිරියේ දන නැමුවේ නැහැ. සුනිල් ශාන්ත ගැන කියන්න තිබෙන හැමදේම මේ කෙටි කතාව තුළ කියානිම කරන්නට බෑ. එනිසා සිද්ධි තුනක් පමණක් වෙන හැර දක්වමින් මගේ මේ කතාව අවසන් කරනවා. පළවෙනි සිද්ධිය, බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වූ අවස්ථාවේ එතුමන් පිළිබඳ ගීයක් ගායනා කරවා ගැනීමට තමන් විසින් නෙරපාහල සුනිල් ශාන්තයන් ගුවන් විදුලි බලධාරීන්ට අවශ්‍ය වුණා. සුනිල් ශාන්තයන් ඇරයුම පිළිගත්තා. ඔහු කියා සිටියේ කිසිදු සංගීත භාණ්ඩයක් නැතිව තමා එම ගීතය ගායනා කරන බවයි. ඔහු ගායනට පටන් ගත්තා. ශබ්ද ඉංජිනේරුවා ගීතයේ මැදදී පටිගත කිරීම නැවැත්තුවා. ඇයි? සුනිල් ශාන්ත ඇහුවා. ඔබතුමා හුස්ම ගන්න සද්ද ඇහෙනවා, තාම්පුරාවක් වාදනය කරමුද? ශබ්ද ඉංජිනේරුවා ඇහුවා. එපා, සුනිල් ශාන්ත තවමත් හුස්ම ගන්න බව රටේ මිනිස්සු දැනගත්තාවේ, සුනිල් කිව්වා. ඒ තමයි සුනිල් ශාන්ත. දෙවෙනි සිද්ධිය, 80 අවුරුද්දේ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා ජීවිත කාලයම කුලීගවල් හිටිය සුනිලුන්ට රාජගිරියෙන් නොමිලේ ගයක් ප්‍රදානය කිරීමට ඉදිරිපත් වුණා. සුනිල් ශාන්තය ප්‍රතික්ෂේප කළා. තමාට නොමිලේ නිවාසයක් අනවශ්‍ය බවත් නිවසේ වටිනාකම මාසික වාරික වලින් කැපී යන පරිදි එය ලබා දෙන්නේ නම් පමණක් තමා නිවස බාර ගන්නා බවත් ඔහු ප්‍රේමදාස මහතාට කිව්වා. ප්‍රේමදාස මහත්තයා ඒ කුන්දේසියට යටත්ව රාජගිරියේ නිවස ලබා දුන්නා. ඒ තමයි සුනිල් ශාන්ත. තුන්වෙනි සිද්ධිය, සුනිල් ශාන්ත අවුරුදු 66ක් ආයු වළඳා 81 අප්‍රේල් 11 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. මේ මහා සංගීතවේදියාගේ මල සිරුරට ඇඳවීමට ගෙදර අල්මාරියේ තිබුණේ එකම එක සරමක් සහ එකම එක ජාතික බැනීමක් පමණයි. ඒ තමයි ඔබ අද මේ සවන් දෙන මියුරු ගීතාවලිය නිර්මාණය කළ සුනිල් ශාන්ත.
Binde bande te de cande cade de ura de sami. Tu dano de binde bande te de cande cande de ura de sami. Mage cucula nesueca. Mage cucula nesueca. Dadaye obge palu yaka. Kukula nesu eka dadaya obage palu yaka kawa ek buddha dina kaka innata ida nodi maka pala ella heluwa ella mulame ella maru tane hatara gamata ruhunu rate Inga kakalav nevite Athar gamata ruhunu rate Inga kakalav nevite Painne gos evide vate Polo evula nalal ete Digate di Gata edi, nenge pehedi, mag handa di, deviyane. Gata edi, ranin kupuluru apudam, vidiyan viju vata kodam, randunu hi deka. Budami ruwata ridi duwak budami Katara game Katara game bala mahime dutuda eme hematane Katara game kiyamin namakuru ongeda kirituda ge
රංග දෙන්නට වඩමි අගේ එක් අතින් හිමි සඳුනි මගේ දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ මට කළ මේ විපත අනේ බලා ගන්න දෙවියනේ මට කළ මේ විපත අනේ බලා ගන්න දෙවියනේ රජඹෙන නා මෙවිමනේ බලන්න නා සාමිනේ නා සාමිනේ ගී රස විඳමින් සිටින ඔබට තවත් විශේෂ ගීතාවලියක් අහන්න අවස්ථාව උදා කර දෙන්නට අපි සූදානම් වෙන්නේ. සුනිල් වරක් කියනවා පිරිතත් වැඩි ගීතයත් අමතක කොට දේශීය සංගීතයක් පිළිබඳව කතා කළ නොහැකි බව. සුනිල් සාන්තයන් තරම් දේශීය සංගීතයේ පිළිබඳව නැතම් සංගීතය අපේකම රැකගැනීම පිළිබඳව විවිධ පර්යේෂණ සහ අත්දැක බැලීම් කළ තවුදු සංගීතඥයෙක් ඉතිහාසයේ නොමැති තරම්. ඔහු වරක් අභියෝගයක් බාර ගන්නවා. එදා සුනිල් සාන්තයන් ගායනා කරපු
මෙදා විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරපු ඔබ මීට මොහොතකට පෙර ඇසූ ගීතය සීගිරි කුරුටු ගී තුල රැඳී කුරුටු කවි මේ කවි ගයන්නට පුළුවන් දැයි ඇතමෙක් සුනිල් සාන්තයන්ගෙන් අභියෝගාත්මක ඉල්ලීමක් කරනවා ඒට ප්‍රතිඋත්තර ලබා දෙන සුනිලුන් ගුවන්විදුලියේ වැඩසටහනක් සම්පාදනය කරනවා පූර්ණ වශයෙන්ම සීගිරි කැටපත් පවුරේ ලියවි ඇති ගී ගායනා කරමින් මේ ඉතිහාසය ඒ ඉතිහාසය වර්තමානයේ දක්වාම රැගෙන ආවේ එක් හඬකින් අද ඒ හඬ විමධ්‍යගත වන දවස නමුත් ඉතිහාසයේ පුරා සුනිල් සාන්තයන්ගේ හඬ බොහෝ අවස්ථාවල මෙවැනි වේදිකාවක අවදි වුණා නම් ඒ අයිවඩිනිස්කින් පමණයි එනිසාම අයිව අපිට ඉතාමත්ම වටින අනර්ග වස්තුවක් අපි සුනිලුන්ගේ ඒ ආදරණීය ගෝලයා නැත්තම් සුනිලුන්ගේ ආගමනය වර්තමානයට සමීප කරන සංගීතමය ස්වාමිය මේ වේදිකාවේ දිගහරින වෙලාව ඩ
Thank you.
Magesita,
சூதானம் வென கீதே சுனில் சாந்தயன் நமோ வித்தியன் லியா சங்கீதவத்குட காயனா கல மே கீதே அவுருது 60கட வடா பெரணியை காட்டனம் கிவ ஹகித சமஸ்த ஸ்ரீலங்காவ புரா வேதிகா மண்டபவல ஒப்பவத் கல கீயக் லெசத் ஒபே வினோதச்சாரிகாவக அனிவாரியம் கேன கீயக் லெசத் இதா மெதாதுர மூமோக ரவு பிரிரவுதும் கீதையாக லெசாத் மே கீதையை ஹந்து நன்ன புடுவான் ஈட்ட தொடையாட்ட மே கீதையாத்தைக் காபிட்டி அன்ன புடுவான் எதேர மெதேர சங்கீதே பிலிபந்த பவத்தின் போ பிராசாங்கிக தரங்க பலதி மே கீதைய கேவுனு அவஸ்தா மே கீய கேவு கண்டாயம் ஜயக்ரானே ஹிமிக்கரகத்த அவஸ்தா எமட்டாய் ஈட்ட தெஹாகியோத் லாங்கிய ஜனசங்கீதைய சங்கீத ரட்டா கிசி விட்டுக்கு தெக்க நேத்தி லோகே வினப் ரட்டவல சங்கீத கண்டாயம் வாத்திய உந்தியன் ஆசியானு சங்கீதே பிலிமதவ வாதனையன் இதிரிபாத் கிரிமேதி மே கீயே வாதனையன் முசுக்கரன் அவஸ்தா விதிஸ் ரட்டவல போகுமாய் யாத்தகி மெதி விரிஸ் மெதனத் எட்டை மா விசுவாசகரனோ மாலாக்கும் மானேலும்
යුපුලන් ඔබ දැක සැඟැරෙනවා නංගෝ අපට එපා ඔය ලජ්ජා වැඩි අය එන්න මෙහෙන්
සංගීත සම්ප්‍රදායක ආගමනයේ උදෙසා තමගේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් කිත් පැසසුම් මුල් යුගයේ ලැබමින් ඉන්පසුව සිත් සැවුල් සහ කරකිරීම මැද තමගේ ගී බසසේම හෙළ බසද පිරිසිදුව අගනා නිර්මාණ රසකට දායාද කරමින් ජාතියට අවශ්‍ය කරන බොහෝ දේ ගීතයක් තුළ දායාද කරමින් සුනිල් සාන්තයන් ඇතිගල ගමන් මග මොනතරම් පිවිතුරුද ඔහුගේ හදවතේ දැනුණු ජාති වාත්සල්‍ය නැත්නම් දේශාභිමානී දේශයට තිබෙන භක්තිය කොතරම්ද ඔහුගේ ගීත ගණනාවක මේ රසය අපි කොතරම්නම් විඳිනවද 30 වසරක් පුරා අපව පිළු අපව විඩාවටපත් කළ යුද්ධය සාමුලින්ම උපුටා දැමු නිදහස් දේශයක අපි ප්‍රාර්ථනාවේ ගීතය ගයන්නටයි සූදානම් වෙන්නේ අරිසෙන් නහුබුදුන් විසින් රචිත මේ ගීතය සියලු ගායන ශිල්පීන් සමග එක්ව ගායන්නට ඔබටත් අවසරයි
Vipata pavaa